කොත්නලේ සෑය පසුකර දකුණට ඇති මාර්ගයේ ගමං කරන විට ඔබට දක්නට ලැබෙන්නේ ඉතා මලස්කාන්ත සුන්දර දසුනකි. ඇතින් පිහිටි කොත්මලේ ජලාශය ඒ වගේම ගැරඩල්ල හම්බඩ සුදර දියඇල්ල අද තෑතින් පිහිටනෝ. හෙල්මලු ක්‍රමීයට වගා කනලාද කුඹුරුද එෙලොල් වගාවන්ද දක්න ලබෙනවා. ඒගේම කන්දේ ඉහල සිට පහලට ගල්ලා හැල්ල සුදර දියදහරාවකි. දිය නෑව සඳහා ඇති පෙල්ලක්ද වේ. ඉතින් මා මේ අද ඔබ රැගෙනයන්නට තියන්න කළේ කොත්නලේ පහිටා තිබෙන අයිතිහාසික වටනාකමක් තිබෙන කොට්ටගේ පිටිය නම් සුන්දර ගම්මානයටයි. එෙමළු කුමාරයා හා සම්බධ ජනප්‍රවාද මෙම ගම්මානය ආශිත තිබෙනවා. ගෙමුණු කුමරා තම පියාණන්වන කාවන්තිස්සව ජතුමා හාමනාප වී. එමට සැඟවී ඇත්තේ කොටගේ පිටේ ගම්මානය වේ. වි්‍යරමතය වගේ ඥාතික මෙම ගම්මානය ආශෙකල් නිසා ඇතිමේ විසින් ගැවුණු කුමාර මෙහි සැඟවූ බවත් සිය පියන්නට කාන්තා ආභරණයවා ඇත්තේ මේ ගම්මානයේ සිට බවත් ගම්මුන් පවසනවා. දැනටමත් ගැමලුකුම්මරා සිීති නිවසේ එකල තිබූ කනුවක් පමණක් ඉතිරෝ තිබෙනවා. ඒවගේම මේ නිවසයට වීසුරගෙදර නමින් හඳුනාා තිබෙනවා. ඔල්ලද වී උසරකෙර නමින් හැඳන්නේ පසුව වී සුරගෙදර යනුවෙන් වෙනස්්‍රී තිබෙනවා. වීසරගෙදර කියන්නේ වවලින් සම්පූර්ණ වෙලා තිබනා කියන එකයි. ොටගේ පිටේ ගමේ අදලත් පැරණි අම්බල් පත්තිබෙනවා. මේ පහලින් ඇති වෙල්ලාාය දෙත බලාගැෙන සිටීම සොඳහා සාධරලක්්දක් බාවත් නාන පිල්ලක්ද මීහිතිබෙනවා. මේ සියල්ල ගැමුණුකමරා භාවිතාක් කළ ඒවාවශයී සැලකෙන්නේ. මේ ගමට පිගිසෙන්න්නට එක්දහස් නවසේ අසූ දර්ශකේතෙක් පැවතුරුණේ ගල් පටි පෙලාක්. එද්දස් නවසේ අසූ වසරේ ගාමනි දිසානාය කමැත්තුවවා. ෆසින් කොත්මදේ සිට කොටගේ පිටියද ගම්මානි දක්වා තාාරදමන මාර්ග සකස් කරදිී බ. අදටත් ගම්වාසිංගිසින් කෘතත්ඥදාපු ූර්රකවය සීපත් කරනවා. ඒවගේ මධ්‍යම්පලාත් සභාවේ පෘථ මහෙමදී.DP දිසානායක මහතාසාහ මධ්‍යම්පලත් සභාවේ සභානයක දූරේදැරු ඩිB සමර්තුන්ග මහතායන දෙදනාගේම උපංගමවන්නේ කොටගේ පිටියයි. ඒගේ මේගමෙන් ඉල් හාාஜජ නිල්ධரின் ஒருුවරුන් නිතිීච්ඥයං දී හට්ට සේව කළ ලබන විශාල පිරිසක් ිකතිබෙනවා. ඉතින් මේ සුදර්ගම්මානෙ සුந்தරත්තය විඳගැනීමට මාවපට ආරධනා කරවා.